මම ඔකට හොඳ උදාහරණයක් කියන්න. අපි අපේ සමාජයේ මැනිච්ච තැන. ඔව්. හරිද? අපි මේ සයන්ස් කියන එක තේරුම් ගන්න නැතුව මැජික් පැත්තට ගියා. ඔව් ඉතින් කැලණි නෑ. නේ ඒ ඒවා දාන්න හරිද? ඒවා එන්නේ ඊටට මම මේවා ඊතර අපි මේ ඊතර පල්ලයට යන්න ඕනේ මම මේ කියන්නේ ඊට වඩා හොඟක් වැදගත් කතාවක්. ඔව් සෝරි සමෙන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් කෙනෙක්ට දැන් මෙහෙමයි. දැන් මෙහෙම වතුරක් තියනවා කියන්නකෝ. ඔව්. දැන් ඔක අපිට පුළුවන් කෙනෙක්ට ওই වතුරේ ඇවිදින හැටි කියලා දෙන්න. ඔව්. ওই වතුර උඩ ඇවිදින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ එකපාර ගිල්ල කියන ওই වතුර උඩ ඇවිදින්න පුළුවන්. දැන් ඔහොම කිව්වහම ඕක සයන්ස් පැත්තට ගන්නත් පුළුවන්. ඕක මැජික් එකක් විදියට ගන්නත් පුළුවන්. ඔව්. දැන් මැජික් එකක් විදියට ගත්තොත් ඒක නිකන් මහා අద్భుත වැඩක් නේ. ඔව්. මේක මේ උඩ ගිහිල්ලා මේක නිකන් ඇවිදගෙන යනවා කියන. ඔව්. ඒක එහෙම එකක් නෑ. හරිද? ඒකින්ද ඕන දෙයක ඔන්නෙ මැජික් පැත්ත අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ හැබැයි මේක සයන්ස් එකක් තියෙනවා. කොහොමද? වතුරේ වල ඉලෙක්ට්‍රිසිටි එක තියෙනවා. හා. නේ? එතකොට ටර්බයිනයක් හරහා වතුර එකෙන් ඉලෙක්ට්‍රිසිටි අරගෙන ඒ ඉලෙක්ට්‍රිසිටි එක හරහා මෝටරයක් දාලා තේරුණාද? ආ. ආන්න. ඒක බෝට්ටුවකට හයි කරලා කොහොමද මේක වතුර උඩ යන්න පුළුවන් නේද ඕන තරම් දුර? ආ. ආන්න බලන්න. දැන් හැබැයි අර මුලින් කිව්ව කතාව කොහොමද? වතුර උඩ ඇවිදින්න පුළුවන්. ඔව්. ඕක මැජික් එකක් ගත්ත විදිහට ගත්ත කෙනයි සයන්ස් එකක් ගත්ත විදිහට ඒ තේරුම් ගත්ත කෙනයි දෙන්නෙක් නේ. ඔව්. අන්න ඒ වගේ අපි සමාජයේ හුඟක් දේවල් මෙන්න මේ මැජික් පැත්තෙන් තමයි ගන්න පුරුදු වෙලා තියෙන්නේ. අර සයන්ස් පැත්තෙන් ගන්න අපිට අපි ඒක අපට අත්හැරිලා තියෙනවා. එහෙම නැත්තම් අපි ඒ කියන්නේ සමාජයක් විදිහට ලෝකේ කවුරු මම කියන්නේ මේ අපි ලංකාව විතරක් කියලා. ලෝකේ කවුරු මේ 2022 වෙනකොට මම කියන්නේ මෙහෙම ඔහොම ඇත්තර මේ ඒ කියන්නේ අගහිඟ කම් වලට දුප්පත් කම් වලට නැති බැරි කම් වලට මානසික වශයෙන් ඒ කියන්නේ චින්තනෙන් එහෙම ඇත්තර පිරෙහෙන්න අවශ්‍ය නැහැ. එහෙම නොවිය යුතුයි. ඒකයි මම කියන්නේ. ඉතින් ඒකින්ද මේ මේව සම්බන්ධයෙන් තියෙන ආකල්පය අපි වෙනස් කරගන්න. දැන් ඇමරිකානු ඉතිහාසය ගත්තාම මේ ලොටරි දිනපු අය හුඟක් අය විනාශ වෙනවා නේ. විනාශ වෙලා තියෙනවා. ඒක මේකේ වැරද්දක් නෙවෙයි. මේක ලෝකෙ ඉතිහාසය මහඳුරනේ. ඔව් ඒක මේකේ වැරද්දක් නෙවෙයි. ඒක හේතුව මොකද දන්නවද? ඒගොල්ලෝ සල්ලි යූස් කරලා තියෙනවා. අන්න ඒක මිනිස්සුන්ට මේ මුදල කියන එකේ වටිනාකම තේරෙනවා. හා. ඉතින් ඒකින්ද මම නම් කල්පනා කරන්නේ ඉතින් ඇත්තටම දියුණු වෙන කෙනෙක්ට මේ වගේ එකක් ඒ කියන්නේ ඇදෙනවා කියලා කියන්නේ ඒ මනුස්සයාට ලොකු සම්පතක්. හා. ඈ සල්ලි නැති මිනිස්සු තමයි දන්නේ සල්ලි වල වටිනාකම. අනිවාර්යෙන්ම. නේ. ඉතින් ඒ නිසා මේ අපිට හැමදේම තියෙද්දී හැමදේම වෙලාවට කණ්ඩ බොණ්ඩ ලැබිලා අපි මේ නිකන් පුට්ටුකට ඇවිල්ලා කියනවා නම් සල්ලි වැඩක් නෑ. ඔව් ඒක නිකන් මහා අධ්‍යාත්මික කුහකකමක්. ඔව් නේ. ඔව් එහෙම නෑ. ඉතින් ඒ නිසා අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට තියෙන දේක් තමයි අපිට දෙන්නේ. ඔව්. හරිද? නිසා අපි හාමුදුරුවෝ විදිහට දැන් මෙහෙමනේ දැන් ඔයාලා දන්නේ යාළුවෙක් දෙන්නේ කන විදිය විතරයි. ඔව්. තේරුණාද? මල්ලී අපි දන්නා මුළු ගමම කන හැටි. ඔව් නේ. ඔව් කන් මිනිස්සු කන්නේ මොනවද? ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කොහොමද? ඒ මිනිස්සුන්ගේ ජීවිත රටාව කොහොමද? ඉතින් ඒකයි ඉතින්. ඒ නිසා අපි කියන්නේ මගේ නම් ප්‍රාර්ථනාව පුළුවන් හැම කෙනෙක්ම මේ වගේ එකක්වත් ඇදෙනවා නම් ආසනාව. ඔව්. දැන් ඒක මෙහෙමයි ඉතින්. ඒක ඇදුනාට පස්සේ ඉතින් ඒක අපි කාඩගෙන දැන් බුදුහාමුදුරන්ගේ කාලෙත් ඉතින් හිටියනේ ධර්මයේ තේරුම කියන්නේ බුදුහාමුදුරු පෙනිපෙනි ධර්මයේ තේරුම් ගන්න බැරි අය හිටියා. නෑ කොච්චර පොහොසත් අයගේ දරුවෝ මේ අන්තිම මහපාර්ට් රටිච්ච හින්ගන්න වෙලා තියෙනවද නේ? ඒකින්ද ඒක එයාගේ වගකීමක් ඒක. හරි ප්‍රශ්නයක් තියෙනවා මට. ඔසර් අපිට සදාචාරාත්මක අයිතියක් නෑ යම් කිසි විදියකින් කියන්න මේ දේවල් වැඩක් නෑ කියලා. ඔව්. එහෙම කියන්න බෑ. මේකත් හරියට අර බයෝ ඉලෙක්ට්‍රිසිටි වගේ තමයි. ඔව්. ඈ ඒක මෙහෙමයි. මේ සමහර මිනිස්සු අබ්බැහි වෙලා දෙන අර එකම දේ මේකයි. මේවා මේ අර සමහර අය හිතන මේ වගේ මිනිස්සුන්ගේ තණ්හාව ඈ ආසාව වැඩි කරලා දෙනවා මේ ලොටරියක් ගන්නේ මේ තණ්හාවට. එහෙම කියලා ඉතින් අපේ අර ඉතින් මිනිස්සු එහෙම හිතනවා. දියුණුවක් වෙනවා කියලා කියන්න නම් මිනිස්සුන්ගේ හිතේ ඒ සම්බන්ධයෙන් ආකල්පයක් තියෙන්න ඕනේ. ආ.
අර එකම දේ ඒක ලෝභ දේශ මොහ විදියට දැඩි විදියට මමායනෙන් ගන්නෙ නැතුව දැන් දැන් නිකන් හිතන්න දැන් ඔයාට ඔයා දැන් මේක මට ගණන්ලා දුන්නා මේක ඇදුනොත් මට කියලා හරි හ්ම් එතකොට නිකන් හිතන්න දැන් ඔයා මේක ඇත්තටම ගත්තේ සත්භාවයෙන්නේ හ්ම් නේ එතකොට ඒ වගේ මිනිස්සෙකුට පුළුවන් දැන් සමහරලාට ඉන්නවා අපේ දායක ඉන්නවා කියන මේ ස්වාමීන් වහන්සේ මම ලොටරියක් ගත්තා ඇදුනොත් මම පන්සල හදලා දෙනවා හ්ම් ඈ සමහර අය ඉන්නවා දැන් අර පහුගිය දවස්වල මිලියන 100 ගානකට ගියානේ මෙගා මිලියන් එකක් කියලා නේ ඉතින් ඒක කාටවත් කිව්වේ නැහැ මේ අපි ගත්ත ටිකට් හ්ම් ගත්තේ මොකටද දන්නවද ඇදුන නම් එහෙම කෙලින්ම ලංකාවට දෙනවා ඔව් අනිවාර්යයෙන්ම ආන්න හරි දීනවා ප්‍රශ්න ඔක්කොම ඉවර කරනවා එතකොට ඔය කාටවත් ප්‍රශ්න ඉදින්න ඕනේ නැහැ කියලා ඉතින් ඒ වගේ එහෙම සත්භාවයෙන් ඒවා එහෙම ගන්නා ඉන්නවා හ්ම් ඉතින් එහෙම එහෙම කනෙක්ට් එක ලැබුණොත් ඒක යන්ට වාසනාවක් වගේ අනිත් අයටත් වාසනාවක් ඔව් පොඩක් ප්‍රශ්නයක් අහන්න ඔය ලොතරැයි ඇදෙන එක මොකද්ද ඒක වාසනාවද මොකද්ද එතන තියෙන ආගම කියනවා ඒක මෙහෙම ආගම පැත්තෙන් කියන්නේ මෙහෙමනේ දැන් ඕකේ තියෙනවානේ ඕකේ ආගමට සම්බන්ධයක් නැහැ හ්ම් හරි කිනා පින් සම්බන්ධ එහෙම පිනක් එහෙම මොකුත් නෙවෙයි නෑ පින තියෙනවා ඔව් පින නැත්තේ නෑ ඔව් ඇයි පින තියෙනවා ඒ පිනට චැලෙන්ජ් කරන්න බෑ ඒ කිසි දෙයකට හරිද පින තියෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඒ පින යම් මට්ටමකට එන්න නම් උත්සාහවන්ත වෙන්නත් ඕනේ ඔව් දැන් උදාහරණයක් විදිහට දැන් ලොටරිය ගත්තේ නැත්නම් ඇදෙන්නේ නෑනේ ඔව් හරිද ඉතින් ඒ වගේ මෙහෙමයි ඉතින් ඒකෙන් කියන්නේ ලොටරියම ගන්න ඕනේ කියලා ඔව් නමුත් පින කියන එක උත්සාහය අවශ්‍යතාවයට එකතු වීම තමයි වාසනාව කියන්නේ ඔව් හැබැයි උත්සාහය නැතුව අවශ්‍යතාවයේ තිබුණ පමණින් ඒක එයාට ලැබෙන්නේ නැහැ ඔව් ආයි කියන්නද ඔව් අපෝ කියන්න මට පැහැදිලි නැතර මට තේරුණා කොහොමද දැනගත්තේ හරිද උත්සාහය ඔව් අවශ්‍යතාවයට එකතු වෙන තැන තමයි වාසනාව ආ ඔව් උත්සාහය අවශ්‍යතාවයකින් දැනේ හරි එහෙම නැතුව උත්සාහයක් නැතුව මේ දෙයක් අවශ්‍යයි කියලා ඒක එහෙම ලැබෙන්නේ නැහැ ඔව් එහෙනම් මිනිස්සු ඔක්කොම බලන්න හැමෝමට ඕන කියනවා මට අර කෝනේ මේක ඕනේ කිය කියලා කියනවනේ. එහෙම ලැබෙන්නේ නැහැ. හැබැයි එකින් කියන්නේ එහෙම නොලැබෙනවා කියලා. ඒකට උත්සාහය තියෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ. එතකොට ඒක ලැබෙනවා. දැන් ඒකට පින තියෙන්න ඕනේ. පින නැතුව මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. පින නැතුව කිසි දෙයක් නැහැ. හරි? ඒකින් කියන්නේ මේ පිනම තමයි ඕනේ කියලා නෑ. මේ හැම දෙයකටම වඩා අපේ කෙලවර තමයි අවසානම දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව. හැබැයි ප්‍රඥාවට යන්නත් යම් මට්ටමකට පින තියෙන්න ඕනේ. ඒ පින හරහා තමයි ප්‍රඥාවට ගියාට පස්සේ තමයි අරකින් එතකොට තමන්ට පිනට වඩා වටිනා දෙයක් තියෙනවා. හරි? හැබැයි ප්‍රඥාව නැති කෙනාට පින අවශ්‍යම. පින නැතුව එයාට හරි අමාරු සර්වයිව් වෙන්න. රැකෙන්න. පින කැපි අරන් ආපේ නැත්තම් මේ ජීවිතේ කරගන්න දේවල්. දෙකම. ඔව්. අරන් ආපු කොටසකුත් තියෙනවා. ඔව්. හරි? එතකොට ඒ වගේම මේ භවයේ කරගන්න කොටසකුත් තියෙනවා. ඒ ඒ ඒ හැම එකක් එක්කම ওই දෙකටම වඩා ප්‍රඥාවන්ත වීම. දැන් අපි පින අරන් එනවා කියනවනේ. හරිද? එතකොට දැන් අපි මරණට පස්සේ අපිව කොහෙද රෙකෝඩ් වෙන්නේ? අපි සේවින් වෙන්නේ අපි. නෑ, එහෙම මෙහෙමයි. ඒකේ ඕකේ කියන්නේ මෙහෙමනේ දැන්. පින අරන් එනවා කිව්වහම මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. මෙතන ඉඳලා අතින්ට යන්නේ නෑ. ඔව්. හරිද? දැන් උදාහරණයක් විදියට අරන් එන පින තමයි මෙන්න මෙහෙම. දැන් බලන්න දරුවෙකු මව් කුසට එනකොට එතකොට ඒ මව හෝ පියා තෝරා ගන්න. ඒ පවුල් පසුබිම තෝරා ගන්න ඒ යම් කර්ම ශක්තියක් තියෙනුනේ. ඒක අහම්බෙන් වෙන්නේ නැහැ. හා. අපි කෙනෙක්ට කිව්වොත් එහෙම ඔයා අහම්බෙන් ඉපදුනේ කිව්වොත් එහෙම ගුටි කණ්ඩ වෙනවා. හා. හරි? ඒ කියන්නේ ඕනම කෙනෙක් ඒක දෙමව්පියන්ගේ කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. මෙයා ඇතෙන්ට ගන්න දරුවෙකුගේ කර්ම ශක්තිය තියෙන්නත් ඕනේ. එයා ඇතෙන්ට යන්න. ওই දෙකම තියෙන්න ඕනේ. හා. හරි? එතකොට දැන් ඔය බලන්න සමහර අය ඉන්නවා සමහර එක එක අය ඉන්නවා බ්ලඩ් ලයින් කියලා කියන්නේ බ්ලඩ් ලයින් එක තියෙනවා හා හරි ඒකට මික්ස් වෙන්න දෙන්නේ නැහැ දැන් ඔය රජ පවුල වගේ අයට හරි ඊළඟට ඔය සමහර ආගම් වල තියෙන මට ඔය නම් කියන්න ඕනේ නැහැ ඔව් හරිද එයාලගේ බ්ලඩ් ලයින් එකට කාටවත් පිටගෙනෙන්න මික්ස් වෙන්න දෙන්නේ නැහැ ආ එහෙම එකක් තියෙනවද ඔව් හරි දැන් ඔය ඒ දැන් ඔය වාසකම කියන්නේ මොකද්ද ඕනේ ඒකනේ හරි ඔයාගේ කර්මයේ බලා ගන්න පුළුවන් ඔයාගේ වාසගම. ඔව්. හරි? ඒ කියන්නේ ඔයා මොකටද මේ 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 වාසගම මේ ගොඩට වැටුනේ? ඒ අපේ සිස්ටම් එකේ තියෙන එක ලංකාවේ විතර නෙවෙයි තියෙන්නේ. ලෝකෙම තියෙනවද ඒක? තියෙනවා.
ලෝක මේකට දෙක තියෙන්නේ. ඔව් හරිද? ඔයා කොහොමද මේ ගොඩට වැටුනේ? ආව. කියන්නේ කොහා ගන්න පුළුවා. මගෙට වාසකම කියන්නේ වාසකෙන් මේ මිනිස්සු මනින එක අපේ සමාජය තුළ තියෙන එකක් කියන. නෑ නෑ නෑ. වාසකම තියෙනවා ඒක. ඒක වාසකමෙන් කියන්නේ ඔයාගේ හිස්ටරි. එතකොට කර්මයක් කියලා ගාම දැන් කෙනෙක් අවසාන මොහොතේදී හරිද? එයාගේ කර්ම ශක්තියට අනුව මව් කුසත් තෝරාගත්තත් අනිත් ඕන දැන් දැන් බලන්න මව් කුසකට ආවහම එයාගේ ඇහැ කන නාසය දිවසරි මේ ශාරීරික ඔක්කොම මව් කුසේදීම හැදෙනවනේ. ඔව්. එතකොට මුල් මාස 3ේදී මේක සම්පූර්ණ හැදෙනවා. හරි? එතකොට මේ හැදෙන්න එයාට ඒ අර පෙර පින තියෙන්න ඕනේ. ඔව්. නැතුව ඒක හැදෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ ඊළඟට මව් කුසෙන් එළියට ආවම දැන් බලන්න මුල් අවුරුදු 5-6ේදී සමහරලා එයාට අර අර පෙර පින තියෙන්න ඕනේ. ඒක ඒක ගානට සකස් වෙලා හරි විදියට හැදිලා යන්න. ඊට පස්සේ දැන් ඔකට සූත්‍රයක් තියෙනවා නව පුරාණ කර්ම සූත්‍රය කියලා. හා පරණ වින්න කර්මයි අලුත් කර්මයි. ඒ කියන්නේ දැන් ගත්තාම දැන් ඔයා මෙහෙම මොත වෙනකන් ඉන්නේ. දැන් කරපු පිනකින් කර්මයකින් නෙවෙයිනේ. ආ ඔයාට ওই මොහොත වෙනකන් ඉන්න ඔයා කරපු පින හෝ පව තියෙන බලපාන. ආ එතකොට දැන් හැබැයි දැන් මේ වෙලාවට ඔයාට පුළුවන් අලුත් දෙයක් කරන්න. ඒ අලුත් දෙය තුලින් ඔයාගේ හෙට ඊළඟ අනාගතය වෙනස් වෙනවා. ආ ඉතින් ඔය දෙකම තියෙනවා. ඉතින් ওই දෙකේම බලය තියෙනවා. හැබැයි ප්‍රඥාවන්ත වුණාම ওই දෙකට වඩා වෙනස් යමක් ඔයාලට අහු වෙනවා. හා හරි. අන්න ඒකයි වැඩි. දැන් හැමදේම කර්මෙන් වෙනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. නමුත් කර්මයේ තියෙනවා. දැන් කර්මෙන් කර්මය ටැකල් කරන්න පුළුවන් ප්‍රඥාව ලැබුණාම කාල උපදි ගති ප්‍රයෝග කියලා ওই කාරණා ගොඩක් තියෙනවා. ධර්ම විස්තර කරනවා. එතකොට කාලය හරියට තේරුම් ගත්තොත් ඒකෙන් වාට පුළුවන් කර්මය කොහොමද වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න. ඔන්න ඔය සම්ප්‍රදායෙන් තමයි ඔය නස්සස්රේම ඔය අපේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ. දැන් හොරොස්කෝප් කියලා කියන්නේ. හා. හරිද? ඔය මෙක්සිකන් ලැතින් දන්නවද ලැතින්? ලැතින් දන්නවා. ලැතිනෝ. හා. දැන් හොරා කියන්නේ මොකටද? සූම් නේ. ටයිම් සූම්. හා. හම්දේ සබ්ජෙක්ට් එක වෙන වීඩියෝ එකක් ගන්න තමයි සම්පූර්ණ එකේ. හරි? ඉතින් දැන් මම කියන්නේ මේ කාලය හරියට වැඩ කරන හැටි තේරුම් ගත්තාම ඒ කියන්නේ matter time and space ඔය විදිහට ඔක කැල්කියුලේට් කරලා ගන්න විදිහක් තියෙනවා. ආ. ඒක තේරුම් ගත්තාම පුළුවන් මෙයාට මොකද වෙන්නේ කියන එක කියන්නේ. ඔන්න ඕක තමයි. හරි? ආ. ඉතින් ඒ එහෙම ගත්තාම අපිට ප්‍රඥාවන්ත වීම තුළින් මේ දේවල් ඒ කියන්නේ කර්මයට පින හෝ පවට වඩා යමක් එහාට යන්න පුළුවන්. ආ. හැබැයි මේ ප්‍රඥාවට යනකම් අර ප්‍රඥාවන්ත මනුස්සයෙක් කියන්නේ කොහොම කෙනෙක්ද මට ඇත්තටම මේක දන්නේ වචනේ මොකද ඒ වචනේ තේරුමට දාලා අදහසක් තියෙනවා අර ප්‍රඥාව කියන්නේ මොකක්ද ඇත්තටම ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි